හන්ස මම නැවත නැවතත් ඔබ වහන්සේකෙන් විමසන්නේ ස්වාමීන් වහන්ස අපේ ජීවිත තුල තවමත් පවතින මේ අවිනිශ්චිත භාවය පිළිබඳව මෙවැනි වටපිටාවක් අපි කොහොමද ස්වාමීන් වහන්ස ධර්මානුකූලව අවබෝධ කරගන්නේ ඊට ධර්මානුකූල පසුබිමකින් අපි මුහුණ දෙන්නේ කොහොමද මෙහෙමයි නෝනා දැන් ඔබතුමිය ඔය ප්‍රකාශ කරන්නේ අපේ ජීවිත ඉදිරියේ රටේ අනාගතයේ ඉදිරියේ බරපතල අනතුරක් අභියෝගයක් ප්‍රශ්නාර්ථයක් තියෙනවායි කියන කාරණය. ඉතින් එතනදී නෝනා ධර්මානුකූලව අපි අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් නිරේතුරුවම නෝනා ධර්මානුකූලව ඒක අපිට විග්‍රහ කරන්න වෙන්නේ ඒ අකමැති දේවල් අපිට සිද්ධ වෙන්නේ අපේ අකුසල් සංස්කාරයන්ගේ විපාකයන් නිසා කියලා. අපි මිනිස්සයා විසින් කරගන්නා වූ පව්වල විපාකයන් නිසා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුව අපිට දේශනා කළ තියෙන දෙයක් තමයි හිතන්න එපා කියපු කාරණා කීපයක් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිතන්න එපා කියලා මේ දේවල් ඔබ හිතන්න යන්න එපා වුණාට වැඩිය. බුද්ධ විෂය ගැන හිතන්න එපා කියනවා. බුදුරජාණන් වහන්සේලාට අදාළ විෂයන් බුදුරජාණන් වහන්සේගේ චර්යාවන් බුදුරජාණන් වහන්සේගේ හැසිරීම බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාත්මක භාවයන් ඒවා ගැන අපිට හිතන්න එපා කියනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා කර්මයේ විපාක දෙන හැටි හිතන්න යන්න එපා කියලා. ඒතොර කර්මයේ විපාක දෙන හැටි හිතන්න යන්න එපා කියන තැනදී නෝනා අපිට මේ විපාක දෙන්නේ කර්මයක් නම් අකුසල් සංස්කාරයක් නම් නෝනා අපි ඊට හේතු හොයන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මොන අකුසලයේ නිසාද අපිට මේ වෙන්නේ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කියන හිතන්න යන්න එපා කියලා. එimhe හිතන්න ගියොත් කෙනෙකුට හිතන්න පුළුවන්. මෙච්චර වැරදි කරන මුස්ලිම් ඒ අන්තවාදී පිරිස් වලට කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ඒගොල්ලෝ හොඳින් ජීවත් වෙනවා. ඒගොල්ලෝ තව තව ව්‍යාප්තීන් සිද්ධ කරනවා. නමුත් මේ සිංහල අපි ජාතිවාදී අදහසොත් සිංහල බෞද්ධයයට නැහැ. ඒගොල්ලෝ අන්‍ය ආගමිකයන් සමග ගැටෙන්න යන්නෙත් නැහැ. හැමෝමත් එක සමගියෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් දෙයනේ මේ සිංහල බෞද්ධ ජනතාවට මේ සා පීඩනයක් එල්ල වෙනවා. ඒතකොට දැන් උතනදිම නෝනා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ අරගොල්ලෝ අච්චර වැරදි කරද්දී ඒ අයට කිසිම අපහසුවකින් තොරව ඒගොල්ලන්ගේ ව්‍යාප්ති ධර්මයන් සිද්ධ කරගෙන යද්දී ඇයි මේ මෙච්චර පිංකම් කරන බෞද්ධයින්ට මෙවැනි අනතුරු වෙන්නේ කියලා. දැන් ඒක සාධාරණයිනේ. අර මිනි මරන්නම උත්සාහ කරන මේ අනුන්ගේ රටවල් අල්ලගන්න උත්සාහ කරන ඒ අයට දවසින් දවස ඒගොල්ලන්ගේ අරමුණු ඉටු වෙනවා. නමුත් මේ කිසිම දෙයකට සම්බන්ධයක් නැති හැමෝටම සූපත් වේවා කියන සිංහල බෞද්ධ ජනතාවට දවසින් දවස නෝනා විනාශයමයි සිද්ධ වෙන්නේ. බුදුරයන් වහන්සේ කියනවා ඔතන සැඟුණා වූ හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ හේතුඵල ධර්මය තමයි සිංහල බෞද්ධ ජනතාවගේ අකුසල් සංස්කාර. වෙන දෙයක් නෙමෙයි. ඒතර මුස්ලිම් ජනතාවටත් අන්තවාදීව කටයුතු කරන්නේ සිතුවිලි සකස් වෙන්නේ ඒගොල්ලන්ගේ අකුසල් සංස්කාර නිසා. මධ්‍යස්ථභාවයට ඇවිල්ලා ප්‍රශ්න විසඳලා ගන්න හිත දෙන්නේ නැති ඒගොල්ලන්ගේ අකුසල් සංස්කාර. ඒ නිසා බුදුරයන් වහන්සේ කියන්නේ අපිට නෝනා ප්‍රශ්නේ විසඳ ගන්න අවශ්‍ය නම් ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණේ හිතන්න යන්න එපා කියනවා. නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ හිතන්න කියන කාරණේදී දුක කියන කාරණේ ගැන හිතන්න කියනවා. මොකද මේ දුකක් තමයි අපිට සකස් වෙන්නේ. දුකට හේතුව තෘෂ්ණාවයි කියන කාරණේ ගැන හිතන්න කියනවා. දුක නැති කරන්න නම් අපි තෘෂ්ණාව නැති කරන්න ඕනේම කියන කාරණේ ගැන හිතන්න කියනවා. දුක නැති කිරීමේ තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා හිතන්න කියනවා. කියලා මේ මාර්ගය තුල ගමන් කරන්න කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට පනවන්නේ උතනයි නෝනා. එහෙම නැතුව ඇයි මේක සිද්ධ වුනේ මොකද්ද මේ අකුසලේ ඇයි මුස්ලිම් ඇයට එහෙම නොවෙන්නේ ඇයි බෞද්ධයට මෙහෙම වෙන්නේ අපි මෙච්චර සමගියෙන් ජීවත් වෙද්දි හැදිද්දි ඇයි අපේම දේවල් විනාශ වෙන්නේ ඇයි අපේම අම්මලාගේ වඳභාවය නැති කරන්නේ ඇයි මේවට විපාක නැත්තේ මොනවා බුදුරජාණන් වහන්සේ කියනවා ඒව ගැන හිතන්න ගියොත් ඔබ උමුතු වෙයි කියලා උමුතු වෙනවා කියන්නේ මොකද්ද සද්ධාවෙන් බැහැරට යනවා සද්ධාවෙන් බැහැරට යනවා ධර්මයේ කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ ධර්මයෙන් අපිට රැකවරණයක් නැහැ එහෙම කියලා බැහැරට යනවා කියන උමුතු වෙනවා කියන්නේ ඒක සද්ධාවෙන් බැහැරට යනවා එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙවැනි තත්වයන් තුල අපි මොකද්ද කරන්න ඕනේ මෙන්න හිතන්න කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දෙනවා මෙන්න දුක මේ ජාති ජරා ව්‍යාධි මරණ මේ ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම මේ පංච උපාදානස්කන්ධ දුක දකිමින් ජීවත් වෙන්න කියලා මේ පංච උපාදානස්කන්ධ දුක සකස් වෙන්න එකම හේතුවයි ඒ තමයි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව කියන කාරණේ දකින්න කියනවා දැකලා මේ දුක නැති කරන්න නම් මේ තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියන කාරණේ දකින්න කියනවා. දුක තුනී කරන්න ඕන නම් තෘෂ්ණාවයි තුනී කරන්න ඕනේ කියන කාරණේ දකින්න කියනවා. දැකලා දුක තුනී කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන. එහෙනම් නෝන ධර්මානුකූලව කටයුතු කරන කෙනා මේ මොහොතේ සිද්ධ කරන්න ඕනේ මේවා කෙසේ ඇති වුණාද මේවා කෙසේ මිදෙනවාද කියන කාරණා ඔස්සේ නැති ප්‍රශ්න ඇති කරගන්න යෑම නෙමෙයි මේ අකුසල් සංස්කාරයක් විපාකයට එනවායි කියලා දකිමින් ශක්තිමත්ව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා එතකොට ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී බුදුරජාණන් වහන්සේ කොතනදිවත් අසාධාරණයේ ඉදිරියේ වැරද්ද ඉදිරියේ කට පියාගෙන ඉන්න කියලා නම් කියන්නේ නැනෝනා
ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තරම් මෛත්‍රිය ගැන ලෝකෙට දේශනා කරපු සාස්තුන් වහන්සේ නම නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකෙට මෛත්‍රියේ උත්තරම ශක්තිය මාර්ගයේ දේශනා කරපු උත්තමයා. බුදුරජාණන් වහන්සේ මූණ දුන්නා වූ ප්‍රශ්න කීපයක් තිබ්බා. ජේතවනාරාමේ අරූප මල්ලිකාව මරා දාලා තිබ්බා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ රූප මල්ලිකාව දූෂණය කරලා රූප මල්ලිකාව මරා දැම්මා කියලා රාන්නේ ආගමික පින්වතුන්ලා ජේතවනාරාමේ ඇතුළෙම රූප මල්ලිකාව වල දැම්මා. වලදාලා අවසානයේ ඒගොල්ලම රූප මල්ලිකාගේ මරණේ මලකඳ ගොඩ අරගෙන නගරේ පුරා ගෙනිහිල්ලා බලවත් විපතක් ඇති කළා. දැන් ස්වාමීන් වහන්සේලාට පින්ඩ පාත යන්න බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේලාට එක පින්ඩ පාත කරන්න බෑ. වූ තියනවා, ගල් ගහනවා, එලෝනවා, මිනිමරුව කියලා කෑ ගහනවා. ඔබලාගේ සාස්තුන් වහන්සේ මිනිමරුවෙක්. අපි ඔබලාට දන් දෙන්නේ නැහැ. දානි නැතුව එනවා හැරිලා. එවිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ මේ නගරේ අපිට ඉන්න බෑ භාග්‍යවතුන්. අපි මේ නගරේ අතහැරලා යමු කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ඇයි යන්නේ? භාග්‍යවතුන් වහන්සේ අපිට මිනිමරුවා කියලා චෝදනා කරනවා. ඔබ වහන්සේ මිනිමරුවෙක් කියලා චෝදනා කරනවා. දන් දෙන්නේ නැහැ අපිට හූ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද අපි චෝදනා එනවා කියලා මෙතනින් බැහැරට ගිහිල්ලා එතනත් චෝදනාවත් අපි මොකද කරන්නේ? අපි එතනුත් යන්න වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේට එන චෝදනා උපරිම සතියක් තමයි පවතින්නේ. ඒ ධර්මතාවයක් නෝනා. ඒ ධර්මතාවය මොකද්ද? බුදුරජාණන් වහන්සේ දසපාරමී ශක්තිය. ඒක හොඳට තේරුම් වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ ඉර්ධි ප්‍රාතිහාරයවත් අදිෂ්ඨාන ශක්තියක්වත් නෙමෙයි ඈ. බුදුරජාණන් වහන්සේලා සතු සාරා සංක කල්ප ලක්ෂ ගානක දසපාරමී ශක්තියෙන්, මෛත්‍රියේ ශක්තියෙන්, සීලේ ශක්තියෙන්, සීල පාරමිතාවේ ශක්තියෙන් උන්වහන්සේලාට මොන චෝදනාව ආවත් නෝනා ඒක දවස් හතෙන් යටපත් වෙලා එනවා. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ සිහි ගන්නලා බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමින වහන්සේට කියනවා, ආනන්ද සතියකින් මේ චෝදනාව ඔක්කොම නවතිනවා. ඒ නිසා ඔබ අදින් පස්සේ කවුරු චෝදනා කළත් ඇත්ත කතා කරන්න නිහඬව නම් ඉන්න එපා. අනිත් සාමින වහන්සේලා සියල්ලම දැනුවත් කරන්න. කවුරු හරි ඔබට මිනිමරුවෙක් කියලා චෝදනා කරනවා නම්, කවුරු හරි ඔබට මංකොල්ලකාරයෝ කියලා චෝදනා කරනවා නම්, බොරුකාරයෝ කියලා චෝදනා කරනවා නම්, ඔබ ඇත්ත කතා කරන්න. අපේ සාස්තුන් වහන්සේ සීලෙන් පරිපූර්ණ සාස්තුන් වහන්සේකම, මෛත්‍රියෙන් පරිපූර්ණ සාස්තුන් වහන්සේ නම. අපේ සාස්තුන් වහන්සේ කවදාකවත් සිල්පද බිඳින්නේ නැහැ. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අපි කවදාකවත් සිල්පද බිඳින්නේ නුනම් කවුරුන් හෝ චෝදනා කළොත් ඊට ප්‍රති පිළිතුරු දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉගෙනන අරක වචනෙන් පරුෂ වචනේ නෙමෙයි, ඇත්ත කියන්නේ කියනවා. චෝදනා කරද්දී ඇත්ත කියන අපේ සාස්තුන් වහන්සේ හිම කෙනෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේලා පහුදා පින්ඩ පාතේ වඩිනවා. චෝදනා කරනවා, හූ තියනවා, ගල් ගහනවා. ඒ වෙලාවේ නෝනා ආනන්ද ස්වාමීන් වහන්සේ හැම කෙනෙකුටම ඇත්ත ප්‍රකාශ කරන අපේ සාස්තුන් වහන්සේ සීලෙන් පරිපූර්ණ කෙනෙක්, මෛත්‍රියෙන් පරිපූර්ණ කෙනෙක්, කවදාක්වත් ප්‍රාණඝාත අකුසල් කරන්නේ, දිවි හිමියෙන්වත් අකුසලයක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ නෝනා සතියක් යනකොට ඒ ප්‍රශ්නේ निराකරණය වෙනවා. එතනදී තවත් මෙවැනි සිද්ධීන් කීපයක් තියෙනවා නෝනා. තවත් මෙවැනි සිද්ධීන් කීපයක් සූත්‍රගත ධර්මයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරද්දී, සංඝයාට චෝදනා කරද්දී බුදුරජාණන් වහන්සේ කියන ඒ චෝදනා ඉදිරියේ නිහඬව ඉන්න එපා. ඔබ ඇත්ත හැටියෙන් ඒගොල්ලන්ට කියන්න කියලා. එහෙමනම් නෝනා වර්තමාන සමාජයේ මේ මතුවලා තියෙනා වූ අවාසනාවන්ත තත්වයන්ට නෝනා කර්මය විපාක දීම බව ඇත්ත. නමුත් නෝනා ඇත්ත ඇතිසැටියෙන් දකින්න, ඇත්ත ඇතිසැටියෙන් කතා කරන්න, ඇත්ත ඇතිසැටියෙන් අදහස් ප්‍රකාශ කරන්න අපි ධර්මානුකූලව බැඳී සිටිනවා නෝනා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් සංඝයාවන අපිටවත් ගිහි පින්වතුන්ලාටවත් කටපියාගෙන ඉන්න කියන කාරණේ කියන්නේ නැහැ. වැරද්ද ඉදිරියේ ඔබ ඇත්ත ප්‍රකාශ කරන්න ඕනේ. නමුත් ඔබ ඇත්ත ප්‍රකාශ කළ යුත්තේ කොහොමද? සීලේ ආරක්ෂාව තුල ඉඳලා. අන සුන්දර තැනක් නෝනා. දැන් අපි ඇත්ත ප්‍රකාශ කරන්නේ, අපි වැරද්ද පෙන්නලා දෙන්න යන්නේ සීලේ ආරක්ෂාව තුල ඉඳලාද? නැහැ. කඩුපොළු අරගෙන හිංසාකාරීව වැරදි පෙන්වන්න යනවා. එහෙම බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. මෛත්‍රී සිතෙන් වැරද්ද පෙන්වලා දෙන්න. මෙත් සිතෙන්, පෙළන සිතෙන් නෙමේ, ගැටෙන සිතෙන් නෙමේ, චෝදනාත්මක සිතෙන් නෙමේ, මෛත්‍රී සිතෙන් නිවැරදි කිරීමේ අරමුණෙන් පෙන්වලා දෙන්න කියනවා. ඒ නිසා නෝනා වර්තමාන සමාජයේ තියෙනා වූ අවාසනාවන්ත තත්වයන් කොතනකදීවත් ඇස් පියාගෙන කට පියාගෙන ඉන්න කියන කාරණය ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ අපිට කොතනකවත් දේශනා කළා නැහැ. එනං ඇත්ත ඇති සැටියෙන් ධර්මානුකූලව ඕනම තැනකදී පහදා දීමේ පූර්ණ නිදහස, පූර්ණ අයිතිය භික්ෂුන් වන අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා නෝනා. ඒ නිසා නිරයතුරුවම ඔබ සප්ත අපරිහානි ධර්මයන් ගැන මතක් කළා. එතෙන්දී පළවෙනි කාරණය තමයි නෝනා නිරයතුරුවම සමගියෙන් රැස් වෙනවා, සමගියෙන් සාකච්ඡා කරනවා, සමගියෙන් විසිර යනවායි කියන කාරණය. නමුත් නෝනා අපේ රටේ කවදාක්වත් අපි දන්න තරමින් 1970න් පස්සේ වගේ ඔය දේශපාලන ලෝකයේ තුල නෝනා සමගිය කියන කාරණේ නම් තිබ්බේ නැහැ. සමගියෙන් සාකච්ඡා කරලා
සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කළ සමගියෙන් විසිරීලා යනවායි කියන කාරණයක් කොතනකවත් නම් අපි දැක්කේ නැහැ. ඒ නිසා වර්තමානයේ වුණත් නෝනා එවැනි දෙයක් අපි දකින්නේ නැහැ. ඒ නිසාම රට ඉදිරියේ මතුවෙන ප්‍රශ්න රටේ ආරක්ෂාව ඉදිරියේ මතුවෙන ප්‍රශ්න රටේ ජාතික සමගිය උදෙසා මතුවෙන ප්‍රශ්න වලදී නෝනා බලවත් අනතුරු කලා යනවා. මොකද මේ ප්‍රශ්න මතුවෙන්නේ ඉස්සෙල්ලා අපි ඒවා පිළිබඳ දැනුවත් වීම සිද්ධ වෙලා නැහැ. ඉතින් එතෙන්දී නෝනා මේ සෑම දෙයකටම අර සුන්දර හේතුව බුදුරයන් වහන්සේ එක්තරා සූත්‍රයකදී දේශනා කළා තියෙනවා. අධර්මික සූත්‍රයේදී දේශනා කරනවා නෝනා සමාජයේ මේ ප්‍රශ්න වලට මූලික හේතුව රාජ්‍ය නායකතුමාගේ දුර්වලභාවය කියලා. මේ දේශපාලනයක් නෙමෙයි සූත්‍රගත ධර්මයක් දේශනා කරන්නේ. මට මතකයි අපේ පින්වත් ජනාධිපතිතුමා මේ දැන් වර්තමානයේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් දිනලා පළවෙනි සතියේ මම මගේ අර පුවත්පතේ සතියන්ත පුවත්පතේ පත්‍රයට ලියපු ලිපියේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබෙන ඕන මැතිවරණයක මාරාවේශය කියලා. මැතිවරණයක මාරා තා මේ ඉන්න වර්තමාන පින්වත් ජනාධිපතිතුමා ජනාධිපතිත්වයට පත් වෙලා සතියක් ගිහිල්ලා නැහැ. තේන්න සමහරු මට චෝදනාත් කළා තිබ්බ මෙච්චර මේ අලුත් සුන්දර ආන්දුවක් ඇවිල්ලා තිනවා අරිය ඥානහාමුදුරුව මැතිවරණයක මාරාවේශය කියන නමින් මේ ලිපිය ලියලා කියලා. අපි යම් අදහසක් ප්‍රකාශ කරන්නේ මේ ජ්‍යොතිෂයේ බලලවත් හස්තරේකා බල්ලවත් ඉරහඳ තාරකා බල්ලවත් දිවසින්වත් නෙමෙයි. අපි යමක් අදහසක් ප්‍රකාශ කරන්නේ නෝනා ඒ සිද්ධියට බලපාන පුද්ගලයින්ගේ තුල සකස් වෙන තෘෂ්ණාවේ අඩුවැඩියාභාවේ බලලා. ඊට අදාළ පුද්ගලයින්ගේ තෘෂ්ණාවේ අඩුවැඩිභාවේ බලලා. එතකොට මම බොහොම පැහැදිලිව එදා ඒ ලිපිය සඳහන් කරලා තිනවා අර හිටපු ජනාධිපතිතුමා අවුරුද්දක් තියෙද්දී ජ්‍යොතිෂයේ ඉගැන්වීම මත එයා මැතිවරණයකට යනවා. ඒක මාරාවේශයක්. තව අවුරුද්දක් ඉන්න තිබ්බා. එතකොට එයා මැතිවරණයකට යන්නේ ඇයි අර ජෝතිෂ වේදින්ගේ උපදෙස් මත එයා මැතිවරණයකට යනවා. එතනදිම ඒ මහත්තයා සද්ධාවෙන් බැහැර වෙලා මාරාවේශයක් කරා ඉන්න. එතකොට මේ පැත්තෙන් අනිත් පාර්ශවයෙන් නෝනා සදාචාරාත්මක ධර්මයන් ගැන හිතන්නේ නැතුව මේ එකට එක පක්ෂයේ හිටපු මිනිස්සුව කඩාගෙන ගෙනල්ලා මෙතන තෘෂ්ණාවේ බලවත්භාවයම තමයි අපි හැම දෙයක් තුලින්ම දැක්කේ. එතකොට නෝනා අපි ප්‍රශ්නයක් නිරේතුරුව විග්‍රහ කරන්නේ ඒ ප්‍රශ්නෙට බලපාන්නා වූ තෘෂ්ණාවේ ස්වභාවය දැකලා විතරයි. වෙන කිසිම සාධකයක් අපිට නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. භික්ෂුන් වන අපිට දේශපාලනයක් නැහැ නෝනා. එතකොට මේ තෘෂ්ණාව මත බලලයි මේ මොහොතේ වුණත් අපි මේ ප්‍රශ්න විග්‍රහ කරන්නේ. ඒ නිසා වර්තමානයේ නිරේතුරුවම නෝනා භික්ෂුන් වන අපට ජනතාව නිවැරදි කරන්න මෙසේ කළ යුතුයි කියලා කාරණය කියන්න නිදහස තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්ත කියන්න කියලා. චෝදනා එනවා නම් රට විනාශ වෙනවා නම් සාසනයට අහිතකර ප්‍රශ්නයක් එනවා නම් සංඝයාට පීඩනයක් එනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්ත කතා කරන්න කියලා. මේකයි ඇත්ත කියලා අපිට කියලා දෙන්න කියලා. එතනදී කොතනකවත් මේ දේශපාලනයක් කියන කාරණේ අපිට අදාළ නැහැ. ප්‍රශ්නේ නිවැරදිව දකින්න ඕනේ. ඒ නිසා නෝන අදින් පස්සේ එළඹෙන්නා වූ මාස 6 කියන්නේ නෝන මේ රට බලවත් අනතුරුදායක කාලයක් කරා යන මාස 6. ඒක හොඳින් තේරුම් ගන්න. ඒක අපි කියන්නේ මේ දිවසින් දැකලා නෙමෙයි. හඳහම් බල්ලා නෙමෙයි, ජ්‍යොතිෂය බල්ලා නෙමෙයි. කියන්නේ වර්තමානයේ අපේ රටේ දේශපාලනයට අදාළ පින්වතුන්ලා තුල ක්‍රියාත්මක වෙන තෘෂ්ණාවේ බලවත්භාවය දැකලා. ඒ නිසා ඉදිරි මාස 6 නෝනා බලවත් අනතුරු රටට සිද්ධ වෙන්න පුළුවන් මාසයි. මේ තෘෂ්ණාවේ ස්වභාවය බලලා කියන්නේ ජීවිත අනතුරු පවා කියන කාරණේ තෘෂ්ණාව වැඩි වෙච්ච තැන නෝනා දුක වැඩි වෙනවා. ඒතොර දුක වැඩි වෙනවා කියන කාරණේද බලයේ ඉදිරියේ නෝනා තෘෂ්ණාව වැඩි වෙද්දී මොන තීන්දුව తీරන ගන්නවද කියලා අපිට කාටවත් කියන්න බෑ නෝනා. ඒ නිසා ඉදිරියේදී බොරුව කියන කාරණේ, වංචාව කියන කාරණේ, අනුකරණයන් කියන කාරණේ, ජනතාව රවට්ටනවා කියන කාරණේ බලවත් ආකාරයෙන් සමාජගත වෙන්න පුළුවන්. බලවත් ආකාරයෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ අධර්මික සූත්‍රයට අදාළව දේශනා කරනවා රටේ රාජ්‍ය නායකයා පිරිහුණ තැන රටේ අගමැතිවරයා පිරිහෙනවා කියලා. අගමැතිවරයා පිරිහුණ තැන ඇමතිවරයා පිරිහෙනවා කියනවා. ඇමතිවරයා පිරිහෙන තැන මන්ත්‍රීවරයා පිරිහෙනවා කියනවා. මන්ත්‍රීවරයා පිරිහෙන තැන මහා සංඝරත්නය පිරිහෙනවා කියනවා. මහා සංඝරත්නය පිරිහෙන තැන ජනතාව පිරිහෙනවා කියනවා. ජනතාව පිරිහෙන තැන ඉරහඳ තාරකා විකෘති වෙනවා කියනවා. ඉරහඳ තාරකා විකෘති වෙන තැන ශ්‍රිතු විකෘති වෙනවා කියනවා. ශ්‍රිතු විකෘති වෙන තැන අවුව වැස්ස විකෘති වෙනවා කියනවා. ඒ නිසාම මහ පොළව විකෘතියක් විනාශයක් වෙලා භවභෝග සම්පත් විස සහිත වෙනවා. මහ පොළව විස සහිත වෙනවා කියනවා. එහෙනම් නෝනා අපිට මේ සියල්ල කතා කරද්දී භික්ෂූන් හැටියට අපි නෝනා ධර්මානුකූලව මේකේ මුල මතු කරලා පෙන්වන්න ඕනේ. අකට පහර දීලා වැඩක් නැහැ නේද දරුවෝ? මහ පොළොව විස වෙලා නම්, වැස්ස අවුව විකෘති වෙලා නම්, ඉරහඳ තාරකා විකෘති වෙලා නම්, ශ්‍රිතු විකෘති වෙලා නම්, ඉතින් අපිට ආයිමත් ශ්‍රිතු ගැන හොයලා වැඩක් තියනවද? වැස්ස අවුව ගැන පරීක්ෂණ කළා වැඩක් තියනවද? මහ පොළොවේ පස් ගැන පරීක්ෂණ කළා වැඩක් තියනවද? මම මේ ධර්මයේ පැති දේශපාලනයක් නෙමෙයි, දේශපාලනයට පෙරලා ගන්න යන්න එපා. ඒව ගැන සාකච්ඡා කළා වැඩක් නැහැ. එහෙනම් දරුවෝ ජනතාව පිරිහිලා නම් ජනතාව පිරිහුණේ ඇයි කියලා
පරීක්ෂණ කරලා වැඩක් නැහැ. තේන කොමිෂන් පත් කරලා හොයන්නේ කියලා වැඩ. ජනතාව පිරිහුනේ සංඝයා පිරිහෙච්ච තැන. ඒතකොට සංඝයා පිරිහුණා නම් සංඝයා පිරිහුනේ ඇයි කියලා මේ පරීක්ෂණ පවත්වන කොමිෂන් පත් කරලා වැඩ නැහැ. සංඝයා පිරිහෙන්න නම් පාර්ලිමේන්තුව පිරිහෙන්න ඕනේ. පාර්ලිමේන්තුව පිරිහුනේ ඇයි කියලා හොයන්න කවුරුවත් පත් කරලා පරීක්ෂණ කරලා වැඩ නැහැ. පාර්ලිමේන්තුව පිරිහුනේ ඇමති මණ්ඩලයේ පිරිහුන නිසා. ඇමති මණ්ඩලයේ පිරිහුනේ ඇයි කියලා හොයන්න පරීක්ෂණ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇමති මණ්ඩලයේ පිරිහුනේ අගමැතිතුමා පිරිහුන නිසා. අගමැතිතුමා පිරිහුනේ ඇයි කියලා හොයන්න අහිමත් පරීක්ෂණ තියන්න ඕනේ. අගමැතිතුමා පිරිහුනේ රාජ්‍ය නායකයාගේ දුර්වලභාවයන් සුන්දර ධර්මිනුම. සුන්දර ධර්මයි. එහෙනම් දරුවෝ අපි පල්ලෙහාට පහර දීලා වැඩ නැහැ. ජනතාව පිරිහුනේ ඇයි කිය හොයන්නේ කියලා වැඩක් නැහැ. මේ ඇත්ත මෙතන තියෙනවා අධම්මික සූත්‍රයේ. අධර්මික සූත්‍රයේ කියනවා ජනතාව දුර්වල වුණේ ඇයි කියලා හොයන්න ඕනේ නැහැ. දැන් ඔබ මේ මගෙන් ප්‍රශ්න යොමු කළේ ජනතාවගේ ප්‍රශ්නයක් නේ. ඇයි ජනතාව හිතා ගන්න බැරි විදියට වඳභාවයන්ට පත් කරන්නේ? ඇයි ජනතාවට ආහාර එක්ක වසමිස්ස කරලා දෙන්න හදන්නේ? ඇයි ජනතාවගේ නිදහස මේ විදියට නැති කරන්න හදන්නේ? ඇයි නිදහසේ ජීවත් වෙන අනුන්ගේ සමගියට කැමති සිංහල බෞද්ධ ජනතාවට ක්‍රිස්තියානි ජනතාවට මේ විදිය මරණීය පහර දීම් සිද්ධ වෙන්නේ? ඇයි මේ අහිංසක සිංහල බෞද්ධ රට උදුර ගන්න හදන්නේ? ඒතර මේ ජනතාව අතර මතුවලා තියෙන ප්‍රශ්නේදී අපි මුස්ලිම් ජනතාව වෙන් කළා පහර දීලවත් ක්‍රිස්තියානි ජනතාවටවත් වෙන කාටවත් චෝදනා කළ වැඩක් නැහැ. කළ යුතු තැන කොතෙන්ද? පටන් ගැනීමට යන හේතු හොයන්න ඕනේ. බුදුදහම හේතුඵල ධර්මයක් නෝනා. ඒ නිසා දරුවෝ මේ මොහොතේ ඉදිරි මාස 6 මං නැවතත් කියනවා බලවත් ජනතාව මුලාවටපත් කරන බොරුවෙන් ජනතාව රවට්ටන ජනතාවට වංචාවෙන් රවට්ටන ඒ වගේම හිතා ගන්න බැරි අනුකරණයන් සමාජගත කරන බලවත් අනුකරණයන් ජනතාවාදී මුහුණුවරින් බලවත් අනුකරණයන් ඉදිරියේදී සමාජගත වෙන්න පුළුවන්. එහෙම අනුකරණයන් සමාජගත වෙලා ආයිමත් ජනතාව ඇත්තේ නාමයෙන් බොරුවක් රජ කරන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඇත්තේ නාමයෙන් නැවත බොරුවක් රජ කරලා රටේ ඉතුරු ටිකක් විනාශයෙන් විනාශයටම ඇද දාන්න පුළුවන්. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ඉදිරි මාස 6 ජනතාව සතියෙන් සිහියෙන් කටයුතු කළ යුතු මාසයක්. සාක්කුව ගැන හිතන්නේ නැතුව බඩ ගැන හිතන්නේ නැතුව මේ උතුම් සිංහල බෞද්ධ රට මේක සිංහල බෞද්ධයාගේ රට මේ සිංහල බෞද්ධ රටේ සියලුම අන්‍යාගමික ජනතාව සහයෝගයෙන් සමගියෙන් ජීවත් වෙන සිංහල බෞද්ධ රට මේක. ඒ නිසා මේ රටේ ආරක්ෂාව ආත්මකරුත්වය අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඉදිරි මාස 6 ජනතාවගේ සතිය සිහිය ශක්තිමත් වෙන්න ඕන. ජනතාවගේ සතිය සිහිය ශක්තිමත් වෙන්න ඕන. සතිය සිහිය ශක්තිමත් වෙන්න නම් අනිවාර්යෙන්ම ජනතාව තුළ ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරය තියෙන්න නම් අනිවාර්යයෙන්ම ජනතාව පංචශීලයේ ආරක්ෂාවෙන් ශක්තිමත් වෙන්න ඕන. ඔය පංචශීලයෙන් ආරක්ෂාවෙන් ශක්තිමත් නොවුනොත් ඉන්ද්‍රිය සංවරය දුර්වල වෙනවා. ඒ නිසාම සතිය සිහිය බැහැර වෙනවා. සතිය සිහිය බැහැර වුණ තැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව නෙමෙයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ ප්‍රශ්න පිට ප්‍රශ්න මතුවෙද්දී ඒ වාට ගැටෙමින් එක්කෝ ඒ වායේ ආස්වාදයට යටවෙමින් එහෙම නැත්නම් මුස්ලිම් ජනතාවගෙන් පලිගන්න යමින් ඔය පුංචි පුංචි සිල්ලර දේවල් හොයන්න ගිහිල්ලා ඉන්ද්‍රිය අසංවරභාවය ඇති කරගත්තොත් නෝනා ඉදිරියේදී නැවතත් බලවත් බොරුවක් රජ වෙන්න පුළුවන්. බලවත් අනුකරණයක් ජනතාවාදී වෙස්යෙන් රජ වෙන්න පුළුවන්.